බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කෙනෙක් තුල කරුණු පහක් වැඩිලා නම් ඒ කෙනාට තමන් දිහා බලනකොට තමන් තුලින්ම විශ්වාසයක් ඇති වෙනවා මම නම් දැන් මැරුණා සුගතිය ඒ විශ්වාසය ඔබ තුල ඇති වෙන්නේ මෙන්න මේ කරුණු පහ තියෙනවා නම් තමන් තුලින් බලනකොට තමන්ට තේරෙනවා මා තුල තුනුරුවන් ගැන හොඳ සද්ධාාවක් තියෙනවා බාහිර කෙනෙකුට වෙනස් කරන්න බැරි තුනුරුවන් ගැන හොඳ සද්ධාාවක් මා තුල තියෙනවා අන්න බුදුරජාණන් වහන්සේ පෙන්නවා මයි සද්ධා මත්තං පේම මත්තං සබ්බේතේ සග්ග පරායන ලොකු සද්ධාාවක් ගැන නෙමෙයි මේ කියන්නේ සද්ධා මාත්‍රයක් බුදුරජාණන් වහන්සේ ගැන ප්‍රේම මාත්‍රයක් හිතේ බලවත් වුණොත් සබ්බේතේ සග්ග පරායනෝ ඒ සියලු දෙනා සුගතිය යනවා එහෙමනම් කෙනෙක් තුල තුනුරුවන් ගැන සද්ධාව බලවත් වෙන්න තමන්ට තමන් ගැන විශ්වාසයක් උපදිනවා මම හොඳ සද්ධාාවක් ඇති කෙනෙක් මම ධර්මයෙන් ආරක්ෂාව හදාගත්ත කෙනෙක් මම දැම්මරුණා සුගතියේ කියලා තමන්ට තමන් ගැන විශ්වාසයක් එනවා. එහිමයි අපිට හම්බෙලා තියෙන්නේ. දෙවනි එක තමයි සීල්වත්කම. පන්සිල් ගන්න පුළුවන් ඕන තරම්. දැන් මම මේ ධර්ම දේශනාව අතර සැරෙන් සැරේ පන්සිල් දෙනවා. කියන්නේ නැද්ද? කියනවා. පන්සිල් ගන්න පුළුවන්. හැබැයි මේ ශික්ෂාපද තමන් තුල හොඳ සිහියෙන් ඉඳන් ආරක්ෂා කරගන්නවා කියන්නේ ලේසිද? අමාරුයි. පන්සිල් ගන්න ලේසි. හැබැයි ශික්ෂාපද අඩු ගානේ පන්සිල් ටික රකින්නවා කියන්නේ ලේසි නෑ. හැබැයි පින්වතුනි ඔබ අමාරුවෙන් හරි බුදුරජාණන් වහන්සේක තැනක පෙන්නනවා සමහර අය ඉන්නවා උපතින්ම කෙලෙස් බලවත්. සමහර අය ඉන්නවා පෙර පින් ඇති සසරේ සීලාදී ගුණ පුරපු අය. ඒ අය උපතින්ම අල්පරජක්කයි කෙලෙස් අඩුයි. සමහර අය මහරජක්ක කියන කෙලෙස් වැඩි. සීල් රකින්න ආසයි නමුත් බෑ. හිත නොමග යනවා. කෙලෙස් වලට වැටෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්වන මහණෙනි අඬාඬා හරි සීල් රකින්න. විකල්පයක් නැහැ. ඒ නිසා කොච්චර කෙලෙස් වලින් පීඩාවක් ආවත් වැටි වැටි හරි නැකිටින්න. අඩුගානි ශික්ෂාපදයක් බිඳුනට පස්සේ මේ ධර්මයේ දියුණුව කරා යන කෙනාගේ ලක්ෂණේ තමයි අච්චර මිනිස්සු පව කරනවා නම් මං කරපුවහම මොකද කියලා හිතන්නේ. එහෙම කෙනෙක් හිතනවා නම් එයාට මේ ධර්මයේ ඉස්සරහට යන්න බෑ. පුංචි වරදේ පවා බිය දකිනවා. ශික්ෂාපදයක් බිඳුනා නම් ඒ සැනින් ආයමත් පන්සිල් සමාදන් වෙලා ඒකට ධර්මී කියන්නේ ආයතින් සංවරී පිහිටනවා කියලා. සීලේ පිරිසිදු කරගන්නවා. අපි නැවත නැවත පන්සිල් ගන්න ඒකයි. මතක තියාගන්න දැන් සමහර ඔබ අහලා ඇති. ඔය ජීවිතේට එකපාරක් පන්සිල් ගත්තහම මතේ. අපි එකපාරක් හරි පන්සිල් අරගෙන හැමදාම ශික්ෂාපද රකින්නවා නම් ආර්යකාන්ත සීලේ පිහිටපු සෝවාන් කෙනෙකුට පුළුවන්. එතනින් මෙහා සාමාන්‍ය ධර්මයේ වඩාගෙන යන කෙනා පොඩ්ඩක් සිහිය මුලා වෙච්ච ගමන් දන්නේමනේ අකුසලයකට වැටෙනවා. හොඳ සිහියෙන් ඉන්න ඕනේ සිල් රකින්න නම්. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි කෙනෙක් සීලවන්තද එයාට තමා තුලින් විශ්වාසයක් ඇති වෙනවා මං සිල්වත් කෙනෙක්. දැන් ඔබ හිතන්න අපි ලෝකෙට කොහොම පෙනී හිටියත් තමන් ගැන හරියටම තමන් දන්නවද නැද්ද? තමන් සිල් රකින්නවද නැද්ද? හැංගිලා මොනවද කරන්නේ? හොරෙන් මොනවද කරන්නේ? ඒ සියල්ල තමන්ගේ හෘද සාක්ෂිය දන්නවද නැද්ද? දන්නවා. අංගුත්තර නිකායේ එක දේශනාවක බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි මේ ලෝකෙ තමන් ගැන තමන් දන්නේ යම්සේද දෙවියොත් ඒ විදිහට මේ කෙනා ගැන දකිනවා. ඒ නිසා ලෝකෙ කාටවත් හොරින් වැරදි කරන්න බෑ දෙවියන් දකිනවා.
ඊළඟට හිත දකින ඉර්ධිමත් ශ්‍රමණයන් වහන්සේලාට මේ පුද්ගලයාගේ ස්වභාවය ඉර්ධියෙන් පේනවා. පිංගතුනි තමන් තමන්ගේ හිතට එකඟව හෘද සාක්ෂියට එකඟව සීල් රකින්නවා නම් තමන්ටම විශ්වාසයක් උපදිනවා මං සිල්වත් කෙනෙක්. මම නම් දැන් මැරුණා සුගතියෙමයි කියන විශ්වාසේ තමන්ගේ සීලය ගැන සිහි කරනකොට සිල්වත් කෙනාට ඇති වෙනවා. අනික් කෙනාට නෙමෙයි. සිල්වත් කෙනා තුල ඇති වෙනවා. තුන්වෙනි කාරණේ තමයි කවදා කොතන කොයි මොහොතේ මැරුණා සුගතිය යන්න නම් සුත දහම් දෙනු. බණහන්. මේ බණ ඇසීම ගැන දැන් අපි ගත්තොත් අපේ ජීවිතවල බණ ඇහුවට අඩුපාඩු වැරදි තාම හදාගන්න බැරි ඕන තරම් අය ඇති. හැබැයි බණහන එක නවත්තන්න එපා. අපි හිතමු සමහරලාට මේ බණහන් ආපු අය අතර බේබදුකම නවත්ත ගන්න බැරි අය ඇති. සමහරලාට ටිකක් බීලා ඇවිල්ලා වාඩි වෙලා ඉන්න අයත් ඇති. බණහන එක නවත්තන්න එපා. ඔබ බණ අහගෙන යනකොට යම් දවසක් එනවා ඔබේ වැරදි ඔබටම හදාගන්න තැනක් එනවා. සමහර දරුවෝ අපිට හම්බෙලා තියෙනවා මත්කුඩු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච අය. බේබදුකමට නොඑක් වැරදි වලට ඇබ්බැහි වෙච්ච අය. හැබැයි ඒ අය බණ අහනවා. බණ අහලා දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්නවා ආයි මම මේවා කරන්නේ නෑමයි කියලා. හැබැයි ආයි දවසක් දෙකක් යනකොට ආයි අර වැරද්දට වැටෙනවා. ඒක දරුවෙක් මට හම්බුණා දහස් හැරයක් රුවන්වැලි සෑය ළඟ ගිහිල්ලා දිවුරලා රුවන්වැලි සෑය ප්‍රදක්ෂිනා කරලා එනවා ආයි ඇවිල්ලා අර වැරදි වැඩේම කරනවා. ඒ දරුවා මට කිව්වා හාමුදුරනි 10 වෙනි වතාවේ මට හදාගන්න පුළුවන් වුණා. පළවෙනි වතාවේ සමහර වෙලාවට ආයි එතනටම වැටෙනවා. බණ අහගෙන 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 යනකොට තමන් තුළ තමන්ට නොදැනීම ධර්මයේ ශක්තියක් ගොඩ නැගෙනවා. බණ අහන කෙනානි දන්නේ පින් පව් මොනවද, කුසල් අකුසල් මොනවද, කරන අකුසල් වල විපාක මොන වගේද. බණ අහගෙන ඉන්නකොට අන්න ටික ටික තේරෙනවා තමන් කරන වැරැද්දේ භයානකකම තේරෙනවා. එතකොට කවුරුත් කිව්වත් නැතත් තමන්ම තමන්ගේ වැරැද්ද හදාගන්නවා. පින්වතුනි අපි මේ ඇවිල්ලා වාඩි වෙලා බණ ටිකක් කියලා ගියාට වැරැද්දක් හදාගන්නවා කියන්නේ ලේසි නෑ. සමහර අය දියුර දියුර උත්සාහ කරනවා මං ආයි කරන්නෙම නෑ. හැබැයි ආයි දවස් දෙකක් යනකොට ඒ වැරැද්ද කරනවා. ආයි බුදුන් ඇඳලා පන්සිල් සමාදන් වෙලා දැඩිව අදිෂ්ඨාන කරනවා මං ආයි නම් මේ වැරද්ද කරන්නේ නෑමයි. හැබැයි ආයි ටික දවසක් යනකොට ආයිත් ඒක කරනවා. හැබැයි පින්වතුනි බණ අහගෙන අහගෙන යනකොට මේ ධර්මයේ කියන්නේ මහා පුදුම ශක්තියක් තියෙන එකක්. මේ ධර්මයේ තුල මහා දරුණු අපරාධකාරියෝ මිනිමරු අඟුලිමාල වගේ අය දෙව් මිනිසුන්ගේ වන්දනා ලබන රහතන් වහන්සේලා බවට පත් කිරීමේ ධර්මය. හොරු හොර නායකයෝ කණ්ඩායම් පිටින් හොරකමේ ගියාය. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා අර වැරදි ඔක්කොම අතහැරලා සිල්වත් වෙලා පැවිදි වෙලා රහත් වෙච්ච අය ඉන්නවා. ධර්මයේ තියෙනවා තබ්බද්දායි කියලා හොර නායකෙක් 500ක හොර පිරිසක් එක්ක ගම් පහරමින් ගිය කණ්ඩායම. මේ 500 දෙනාම බණහලා තමන්ගේ වැරද්ද තේරුම් ගත්තා, පැවිදි වුණා, බණ භාවනා කළා, රහත් වුණා. අඹපාලි වගේ අය, සිරිමා වගේ අය, ඒ කාලේ නගර සෝබණිය වෙසංගන හැටියට හිටපු අය අර ජීවිත අතහැරලා බුද්ධ ශාසනේ රහත් වුණා. ඒ නිසා කෙනෙක්ගේ ජීවිතේ නොයෙක් වැරදි අඩුපාඩු තියෙන්න පුළුවන්. බණහන් ඒ ධර්මය අහනකොට අඩුපාඩු හදාගෙන නිවරදි වෙන මාර්ගය හැදෙනවා.